అరటాపల్లలో రూపాయలు పనాగతి పడుతున్న రూపాయలు దాని దక్కు వెనక్కి రా అంటారు. తమిళ నాసులా బీటూ తాపాలు కాంబీ గంటలు ఒకటివే మేము అరటాపాలు ఇవ్వరా ఇటు పస్తా బద్దగైంది. ඔවු ඉතා වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා අර්ථපොල් ගොවියා දැම් ලොකු ගැටලුවකට මෝනදීලා ඉන්නවා. එක අපේ හද පතුලට දැනෙනවා. දඹුල්ලේ සීගිලියේ කිඹිස්සේ ලොකුලූුණු ගොවියා ඔහුත් බරපතල ගැටලුවකට මෝනදීලා තියෙනවා. අලගොල්වියයි ලොකුලූුණු ගොවියයි එකම ප්‍රශ්නකට මෝනදීලා තිබෙනවා. ඔවුන්ගේ හද ගැස්ම අපට හොඳටම දැනෙනවා. එක අපි හරි සැම්බේදී. හැබැයි කනගාටුවට කාරණේ ගිය ආණ්ඩුව සමයේ ලොකුලූුණු ගොඩ ගෙනවා ගෙනල්ලා ගබඩා කෙරුවා. අර්ථපල් ගෙනවා ගබඩා කෙරුවා. අලුත් ආණ්ඩුවක් තාවකාලික ආණ්ඩුවක් එනකොට මේ ගබඩා කිරීම කරලා ඉවරයි. ඊට පස්සේ අස්සුණු නෙලන්න පටන් ගත්තා. අන්න දැන් ගොවියට මේ ප්‍රශ්නෙට සුපුරුදු ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඊට පස්සේ ඇත්තරම මේ බද්ද මීටත් වඩා අසීමාන්තිකව මේක වැඩිකරොත් එහෙම අන්නර දෙක පහට ගිනපු ලොකුලූුණු දෙක පහට ගිනපු අර්ථපල් පට්ට ගණම් වලට පාරිභෝගිකයට විකුණනවා. ඒක ඇතුලේ නැවත මාපියාවක් ක්‍රියාත්මක වෙනවා. විශාල අසාධාරණයකට මේ රටේ ජනතාවපත් වෙනවා. හැබැයි ඒක ඇතුලේ අනිත් පැත්තෙන් මේ රටේ ගොවි ජනතාව දුක්ඛ දෝමනස්සයකට ලක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න දෙකම බේරන්න ඕනි. අපි සාහතික කරලා කියනවා මේ කන්න ගැන අපට කියන්න බෑ. හැබැයි ඊළඟ කන්න වෙනකොට මේ ප්‍රශ්න අපි ඇතවෙන්න ඉඩ තියන්නේ නෑ. ඒ වගේම තමයි ඉදිරි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපි මේ රටේ ජනතාවට සහතික කරලා කියනවා අර්ථපල් එක අලයක්වත් ලොකුලූුණු එක අලයක්වත් පිටරටින් ගේන්න අපි ඉඩ තියන්නේ එමනම් මොකද කරන්න ඕනි? අපේ අවශ්‍යතාවය අපි මේ රට තුළ නිෂ්පාදනය කරන්න ඕනි. අන්න එතෙන් අපි අනිවාර්යෙන් අත ගහනවා. ඊට අවශ්‍ය පරිසරය මේ රටේ ගොවි ජනතාවට අපි නිර්මාණය කරනවා හදනවා. එමනම් අන්න එතෙන්ද යනකම් මේ සංක්‍රාන්ති අවධිය තුළ යම් යම් පීඩනයම් වලට මේ රටේ ගොවි ජනතාව පත් වෙනවා, පාරිභෝගික ජනතාව පත් වෙනවා. ඒක අපි පිළිගනිමින් මේ තත්වය තුළ අපි ස්ථාවර ආණ්ඩුවක් ඇදුවට පස්සේ මේකට ස්ථාවර විසඳුම් අනිවාර්යෙන් ලබා දීමට අපි මැදිහත් වෙනවායි කියන කාරණේ මේ වෙලාවේ මේ රටේ ජනතාවට නැවත වතාවක් අපි සපත කරලා කියලා සිටිනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.